අද දේශනාවට සවන් යොමු කරන පංවත් හැම දෙනාගේමත් සත් තරමුණු බලාපොරොත්තු පාර්ථනාහිටු කරගන්නට මෙදේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අනුසස් හතුවෙත්වා හැම දෙනාටම ධර්මමාර්ගි හැසිරෙන්න්නට චතුරාර් සත්‍ය අවබෝධය කරගන්නට වීර්ියදියුණු කරගන්නට මෙදේශනාවෙන් ලැබෙන ආනිසංස අවබෝධය ඒේතුවෙත්වා කියල ප්‍රාර්ථනා කරමින් ධර්මදක්ෂිනාව සිද්ධ කරන්නට වලාපොරොත්තු වෙන්නේ. පංහත්න අද දේශනාවට මාතෘකාව විදිහට තෝරගත්තේ මජ්ජිම නිකායේ එන බාල පණ්ඩිත කියන සූත්‍රයෙන් කොටසක්. මෙ සූත්‍රය ඉතාම දීර්ග සූත්‍ර දේශනාවක් එනිසා සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන්ම මේ වෙලාව සාකච්ඡා කරන්නට නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මෙ දේශනාවේ එක්තරා කොටසක්. ඇරගෙන ඒක කාලයට අපේ ජීවිතවලට එවගේම තමයි සමාජයට ගැලපෙන විදිහට මිග්‍රහ කරගන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාව නැවතත් සහිපත් කරගලා දෙන්ට තමයි සූදානං වෙන්න. පින්ොත්න බාල පණඩිත සූතරයේ අභ්‍යන්තරයේ තමයි එමනත්ත මේ සූත්‍ර දේශනාවෙන් කතා කරලා තියෙන්නේ මොනවද කියලා ඇව්ුවොත් සාරාන්සයක් ඉදිහට අපිට කියන්න පුළුවන් බාලයා කියන්නේ කවුද පණ්ඩිතය කියන්නේ කෞුද, බාලයාටත් පණඩිතයටත් මේලෝක වසයෙන්සා, පරලෝක වස්සයෙන් අත්තිදින්ට සිද්ධ වෙන්නේ මොනවද කියන එක. පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ බුදු නුවනින් දැකලා. අවබෝධය තුළින් දැකළ අපිට බාලයක් නොවී පන්්ඩිත ජීවිතයක් ගත කරන්නට අවස්්‍ය වටපිටාව හදල දෙන්ට තමයි බුදුරජාණන් වහන්සේ මෙදේශනාව සිද්ධ කරලතියෙන්. පිමත්න බාල කියන වචනය තර්මය ගොඩාක් තැන්වල අපිට හමුුවෙන වචනයක් බාල කියන වචනයෙන් ධර්මය කියන අර්ථයත් එවගේම තමයි ව්‍යහාරික සමාජයේ අපි කතාාවහ කරන මේ සමාජය ඇතුළේ දෙන අරථයක් අරථ දෙකක් අපි ඉදිනදා ජීවත්තෙද්දී බාල කියන වච්චනයෙන් අපි හඳුන්වන්නේ වයිසිං බාලාය හඳුන්නන අරථයක් විදිහට දැන් පවුලේ බාලයා පුංචිම කෙන හඳුන්නන්ට එයා පවුලෙ බාලයා කියලක්කි නොයාගේ වයිස නිසාය අන්තිමට ඉබදිිච්ච නිසාල් ලළඟද ඉපදිච්ච නිසායාට බාලයා කියල කියනවා එවගේම තමයි බාලාන්ස පන්තිය පුංචිමමායි ඉගෙනගන්න පාන්තිය එවගේම තමයි තව කෙනෙකුට සංසන්ධනය කරලා යාට වැඩිය මෙයා බාලයි කියලා හඳුන්වන්ට එවගේ මේ වයස සීමමා කරන්ට වයිස පිළිබඳව කතාකරන්නට තමයි ඉදිනදා සමාජය ඇතුළිමේ බාල කියන වචනය භාවිතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒවගේ අරථෙකින් නෙවෙයි මේ වචනය භාවිතා කරලා තියෙන්. ඒවගේමත් තමයි පණ්ඩිත කියන වචනයත් ඒක භාවිතා කරන්නෙ අද වෙනත් වි්‍යහාරවලට පණ්ඩිත කියන වචනය ඇතුළේ සමහර වෙලාවට යම් උපාධයක් පිළිබඳව. ඒවගේතා යම් උපහාරයක් පිළිබඳව තානාන්තරයක් පිළිබඳව කතා කරට මේ පණ්ඩිත කියන වචනය යොදදාගන්. ඒවගේ තමයි අපි කියනවනේ උොනුස්ස්‍ය හරි පණ්ඩිතයි කියලා. යම් කිසි කියනකුගේ දැනුවත් භාවේ. යම්කිසි ශේෂතරයක තියන හසල නිපුන භාවේ ගැන කතා කරන්නටත් පණ්ඩිත කියන වචනය අපි ව්‍යහාර යොදනෝ. හැබැයි? අපි ්‍යවාහාරයේ ඒ විදිහට මේ බාල කියන ව්චනෙත්, පණ්ඩිත කියනවච්චනෙත් එදිනදා භාවිතයට හෙම යොදාගත්තට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපිට ඒවගේ තාමත්ම පටු. එවගේ බොහොම ලාමක දේවල් සම්බන්ධෝ කතාකරන්නට නෙවෙයි බාල පණ්ඩිත කියන වචන දෙක යොදාගෙන තියෙන්නේ. උන්හන්සේ මේක පුද්ගලයකුගේ ලෞකික ලෝකෝත්තර කියන පැති දෙකම ආවරණය වෙන විදිහට බාලයාට සංසාරික දුකට බාලකම අත්තන බවක්ඒ වගේමුතමයි පණ්ඩිතයාගේ සසර නැවැත්මට පණ්ඩිතකම කොහොමද උපකාර වෙන්නේ කියන කාරණය පැහැදිලි කරන්ටත් බුදුහාමුදුරුවමේ බාල සහ පණ්ඩිත කියන වචන දෙක භාවිතා කරලා තියනවා. පිවත්නී අපිට බාලයාගේ ලක්ෂණ හඳන ගද්දිම එතනින් අනිත්හැත්තට හතුන ගණ්ඩ පුළුවන්කමත් තියෙනවා පණ්ඩිතය කියන්නේ කෞද්ද කියන එක එක තමයි මේ සත්‍ර දේශනාවේ විශේසත්වය බදු හාමුදුරුවොත් මේ දේශනාව ඇතුළේ එක වෙනවෙනවා පැහැදිරි කරලා තියෙනවා ඒ වගේ මොත් තමයි අපිටත් බාලයාගැන හඳන්නනකොට බාලයා කියන්නේ කෞද බාලයාගේ ලක්ෂණ මොනවද මේ වයිසිං බාලයි නෙවෙයි මේ කතා කරන්නේ කියන එක සම්බන්ධෝ කතා කරද්දි අපිට පිවතුනි වැඩිහිටියෝ අතරත් බාලයෝ ඉන්නවා කියනෙ එක තේරෙනවා. හෙවගේම තමයි සමහර වෙලාවට උගත් අයාතර යම්යම්ශේෂත්‍රයන්වල යම්යම් අධ්‍යාපනික මට්ටංවල ඉහලට ගියපු අයතරත් බාල මිනිස්සු ඉන්නවා එගේත අපි පණ්ඩිතයි කියලා හිතාගෙන ඉන්න හඳන්නන අයතරත් බාලාය ඉන්නවා කියන අපිට තේරුම් ගණ්ඩ පුුවන්. එවගේම තමයි වයිසිං බාලවුනත් තැන පණ්ඩිතෙක් ඉන්නවා කියන එකත් මේ සූත්‍රයෙන් අපිට හඳුනගණ්ඩ පුළුවන්. එවගේම අපිට වයසවස්සේ සාකච්ඡාකරවොත් වයසි පණ්ඩිත විදිහට ඉන්න කෙනෙක් ඉන්නවාන එයා තුළත් බාල ලක්ෂෙන තියෙන්න්න පුළුවන් කියනෙක මේ දේශනාව ශ්‍රවණය කරනකොට තේරුම් ගන්ට පුලුව. පින්වොත්න කෞද මේ බාලයා කියල කියන්නේ. තීනිමානිි බික්කවේ බාලස්ස බාල ලක්කනානි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බාලයා හඳුනගන්ට ලක්‍ෂණ තුනත් තියෙනවා. එයා හඳනගන්ට නිමිති තුනක් තියෙනවා. එයාගේ චරිතය ගැන කතා කරන්ට කාරණාත් තුනක් තියෙනවා කියලා පෙන්නලා වහන්සේ කාරණාතුන ර පියවරට විග්‍රහ කරනවා. පළවිනික තමයි බාලය හඳුනගණ්ඩ පුළුවන් මතක තියාගන්ඩ ඉඳභික්කවේ බාලෝ දුච්චිින්තිත චින්තීචහෝත බාලයා හිතන පතන දේවල් ඉතාම පහත් දේවල්. ඉතාමත්ම දුෂ්චරිතවත් දේවල් දුෂ්කෘත දේවල්තමයි බාලයා හිතන්නේ. එවගේම තමයි බාලයාගේ තවලක්ෂණයක් තියෙනවා දුබ්බාසිතාසී්ච හෝතී යාගේ වච්ෂනයත්න් ඉතාම පහත්වචනයක් එයගේම තමයි දුක්කත කම්මකාරී්ච හෝතී එයා කතාබහ කරන දේවල් වගේම එයාගේ කටයුතු කිරීමක් තාමත්ම පහත්තකක්කේලා බුදුහාමුදුරුව බාලයාගේ ලක්ෂණ පෙන්නනු. අපිට කාරණාටික කියනකොටම මතක්ගෙන දෙයක්තියනොව පිහත්න මේ කතා කරන්නේ බාලයාගේ සිතකය වචනය කියන තුන්දොරෝම දුෂ්චරිතයට යොමුවෙච්ච එකක් කියලන මේ කතා කරන්නේ. ඇතකොට හිතන්නේ අහපත්දේවල් නම් මොනවද යහපද්දේවල් හිතන්නේ එය දඩි ලෝභයක් ලෝබේ තියෙන කෙනෙක්. එවගේම තමයි දැඩි දේශයේ තියන කෙනෙක් ට ඊට පස්සේ මිත්‍යයා දුෘෂ්ටි සහගත කෙනෙ. දස කුසලේ එහෙමනේ අපිට හඳුන්න්නන්නේ දසකුසැලය ඇතුළි අකුසැලය ඇතුළේ සිතිංකරන අකුසල් පිළිබඳව කතා කරනකොට පෙන්නනවා යම් කිසිගෙනෙක් දඩි ලෝබේතියෙනවනං දැඩි දේශය තියනවනං. එවගේ තමා හනි පැත්තට ය මිත්‍යාදුෘෂ්ටි සහගතායිනංයා හිතන පතන දේවල් ඊට එහාට ගලාගෙන යන්නේ ඊට එහාට හිතන්නේ මෙන්න මේ පදනම ඇතුළ ඉඳලා. එමනත්තං එයා ලෝබදේශ මෝහ ඇතුළෙදලා තමයි හිතන්නේ. එමතම හිතන්නේ. එවගේම තමයි යා කතා කරන දේවල් බාලයාගේ කතා කරන දේවල් සම්බන්ධව ගන්නකොටත් අපිට පේනවා එක්කෝ හිස්ව්චන එක්කෝ පරුසවච්චන එෙමනතං මුසාවාදයට හසුුවෙන දේවල් එෙමනතන් කියලා. මෙන්න මේ කියන කාරණා හතර පදනාං කරගෙන එතනින් නිහාටයා කරන කටයුතු යා සිද්ධ කරන්නේ ඒ විදිහෙට. එවගේම තමයි දුක්කතකම්ම කතකාරී යා කරන වැඩත් එහෙමයි ප්‍රාණගාතය කොරකම එවගේම තමා අනිපැත්තෙන් අපි දන්නවා කාම මිත්‍යාචාරය. ඇට මේ කියන කාරණා එකතු කරල බලපු හාම මේ බාලයාගේ ස්වභාවය තමයියා දස අකුසලට බර කෙනෙක්. තුවට මේක සරලව ගත්තට මේක පිංගත්නි මනුස්සයකුවෙේ ජීවිතය හැරවුම් ලක්ෂයා. මේවා සඳහන් කරනකොට සාමාන්‍ය විදිහට අපි හිතුවට මේවා ගැන ලොකුවට අපි හොයන්ට ගිය නැතිවනාට යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ යම්තැනක වැරදිලා තියෙනවා නම් යම්කිසි කෙනෙ අපි කියමු නීතියර හැනට හු වෙලා ඉන්නවා න බන්ධනාගාර ගත වෙලා තියෙනවා නම් කොහේ ඇරි ගැටුමක්න ය සමාජයේ විසින් ප්‍රතික්ෂේප වෙලා ඉන්නවාවනම් ති මේවට පෙදහන හේතුව තමයි මෙන්නම කාරණදායි. මේකින් එකක්හරිමයාලඟ තියනවා. ඇැන් අපි ගිල්ල බැලුවත් එහෙම සිරගත වෙලා ඉන්න කෙනෙක් ගැන කතා කරලා එයා සිරගත වඩ හේතුව එක්කෝ එයා ප්‍රාණගාතයක් කරලා තියෙනවා එමනත්තං ඒකට අනුබලදීලා තියෙනවා එමනතං හොරකමක් එමනත්ත කාමමිත්‍යාචාරය කියන වැරද සිද්ධ කරන්ට ගිහිල්ලා එතන ඇතිවෙච්ච ගැටලුවක් එමනත් ඒ ගැඩලුවත් එක්ක පැනනැගිච්ච වෙන ප්‍රශ්න එමනත්ත මිනිස්සු මුලා කරන බොරුවක් කරලා ොක් හරි මුදල් ගනු දෙනුවක් හරි මිනිසුන්ට මුදල් දෙන්නම් කියලා පොලීට සල්ලි දෙන්නන් කියලා එහමනත් තැම්පත් කරන මුදල්ලවයගේ තුංගුණයක් දෙන්නන් කියලා දැන් මේ කාලෙ තියන ප්‍රශ්නයක්න බොහෝ දෙනෙක් කතා කරනවාන. ඒවගේ මොකක්හරි දෙයක්යා කරලා තියෙනවා. එමනත් යා කියපු කියේලමක්කින්ද සමාජයේ ගැටුමක් ඇති වෙලා තියනවා. හිස්සචන කතා කරන්න වෙලා ඇති ච් ැටුම. ඒවගේම දඩි ලෝබේ නිසා දි දේශයේ නිසා ඇතිකරගත්ත ප්‍රශ්නයක් හමනත්තං මිත්‍ය දුෂ්ටි නිසා සමාජයේ වෛරය පතුරු වල හෙමනැත්ත හෙමනැත්ත තවෙනෙක් සිද්ධ කරන යහපත් දෙයක් කඩාකපල් කරන්න ගිල්ලා ගැටුමක් හදාගෙන මොකක් හරදයක් සිද්ධ කරලා තියෙනවා. එතකොට අපිට මේ කියන කාරණා දහය අපේ ජීවිතය පිංවතුනි සංධිස්ථානයක්ෙන් එයයි. අපි මේලෝක වසයෙන් දියුණු වෙනවද ධර්මය ඇතුළේ පිරිහෙනවද කියලා තීරණය කරන්නට මේ කාරණ දායට හැකියාවත් තියෙනවා. එවගේම තමයි මනුස්සේක් ලෞකික ජීවිතයේ සාර්ථක වෙනවද සාර්ථක වෙනවද කියන කාරණයක්ත් මෙතන සාකච්ඡා වෙනවා. එතකොට ප්‍රාණගාතය කරන කෙනෙක් කි වෙලාවක. මේ ජීවිතේ සාර්ථක වට එයාට පුළුවන්කමක් ලැබෙන්න්නේ නෑයි වැරද්දම කරකර ඉත්ති. එවගේ මතමයි හොරෙක් කොච්චර හොරකන් කරත් ය සාර්ථක කොරෙක් කියලාපි කියන්නේ නෑන් එයා කොයිවෙලේ හරි බිඳ වැටෙනවා සමායාගේ දේවල් දැනගත්තර පස්ස ප්‍රතික්ෂප කරනු සමාජය විසින්. එවගේ මතමයි කාම්විත්‍යාචාරී කරනගෙනා. එයා ගැන යම්යම් අය ඉක ඒ වැරද්ධම කරණය යා ගැන ගුණවරණනා කලාට සමාජයේ මිනිස්සු බලන්නි මහා පිළිකුලෙන්නේ. එයාට සමාජයේ ගැරහුන් නිින්දා ලැබෙනවානි. එයටට පිල්ගැනීමක් නෑනි එතකොට ය ප්‍රතික්ෂේ පයි කේලන් කියන කෙනත් එහෙමයි. බොරු කියන කෙනත් එහෙමයි. එවගේ හිස් වචන කතා කර කරන්න මනුස්සයක් පිරිහෙනවා මොක දෙයා වෙන වැඩක් කරගන්ට තියෙන වෙලාවේ දියුණුවෙන්ට වැඩක්කරන්නට තියෙන වෙලාවෙේ හිස් වචන කීකි ඉන්නකොට යාට. ෞ්ික දියුණුවක් කොහොමත් බන්න බැ යට ලෝකෝතර දියුණුවකුත් නෑකොම. එම බලනකොට මේ කාරණා එකින් එක බලනකොට පිරිස්සලා බලනකොට මනුස්සයකි ජීවිතයේ බිමටම ඇදරදාන්ටත් මේ කාරණා හේතුවෙන වගේම තමයි ය මනුස්සයගේ පරලෝ ජීවිතය අසාර්ථ කරවන්ටත් මේ කාරණාටික න්තයම හේතුවෙනවා. එනිසා ර යන බදුදහාමුදුරෝ දශනා කරලා බාලයාගේ ස්භාවේ මේකේ අනිපපත්ත පෙන්නවා පණ්ඩිතයාගේ ලක්සන එතකොට ප්‍රාණගාතයෙන් තොරවෙච්ච හොරකමින් තොරවෙච්ච ආදීවසයෙන් දස කුසලයෙන් තොරවෙච්ච කෙනෙක්කන්නවානං එයා අපිට පෙන්නවා කෙලින්ම අපිට හඳුන්නන්න පුළුවන් එයා පණ්ඩිත එක්කද. එතකොට අපි අධ්‍යාපනික මට්ටමෙන් මනුස්සේෙක් පණ්ඩිතයි කියලා ගත්තට එයා රැකියාව කරන ආයතනය ඇතුළි කරන්නේ හොරකන්න. එයා රැකයා කරන ආයතනයේ එතමන්ගේ නිලේ භාවිතා කරලා කරන්නේ ප්‍රාණගාතන එයාගේ නි බලේභාවිච්චි කරලා කාමවිත්‍යචාරය සිද්ධ කරනවන්න එය හිස්සෝචනකක ඉන්නවා නම්. එතකොට එයා කොච්චරඉහලට ගියපු මිනිස්සු පණ්ඩිතයි උදගාතුන් දැනුමතියන කෙනෙක් එගේම තමයි පිළිගත්ත කෙනෙක් කියලා තීරණය කරලා තිබ්බට සම්මුතිය ඇතුළේ එ මනුස්සා ජීවිතය ඇතුළෙ පිරිහිලා. යාගේ දියුණුවට ගිල්ල තියන්නේ අර උගත්කම කියන යම්කිසි විභාගයක් පාස්සෙච්ච යම්කිසි ශිල්පයක් අධ්‍යාපනයක් දියුණු කරගත්ත දෙයාල් ටිකක් විතර. තොට යාගේ ලෞකික ජීවිතයත් ඒ දැනුම උගත්ම මොනව තිබත්. මේවට හවුල් එච්ච කෙනා සමාජයේ ඕන තරම් පිරිහිලා තියෙන. මිනිස්සුන්ට තමන්ගේ තියන පිරිහීම තමන්ගේ ජීවිතය කඩාවැටෙන්ට පවතුනි බාහිර සාධකවලට බලපා වැඩිය බලපාලතියෙන්නේ තමන්ගෙම තියෙන දුරූලතා. පොඩක් රජවරුන්ගේ පොටුන්න විමට වැටිලා තියෙන්නේ අනිත් මිනිසුන්ගේ කඩුකිනිසි වැදිලම නෙවෙයි. මිනිසුන්ගේ ජීවිතවල පෙන්වතුී. තමන් ඔලුවට ගත් ඔටුන්න බිමට වැටිල තියෙන්න තමන්ගේ මත වැදිලා. එක තමන්ගෙම වැරදි නිසා තමයි මනුස්සයක් පෙඩිහිලා තිය. එතකොට මෙතනද මේ කාරණා දහය සාකච්ඡා කරනකොට සමාජයේ පින්හතුනි කෙනෙක්ඉන්න පුළුවන් මේවා සමාජයට අවශ්‍ය කාරණාද. දැ මේ විද්‍යාත්මක ලෝකයක යන්නේ. ැ මේ ධර්ම කරුණු ඕනිද මේ කාර සාකච්චාල යුතුද. මේ ධර්මකාරණාවලින් රටක් ලෝකයක් දියුණු කරන්න්න පුළුවන්ද සමාජයක් ඉහලට යනවද. මේ වගේ කාරණා නෙවේ යුරෝපයේ මිනිස්සු පිටටවල්ල මිනිස්සු හොයන්නේ හඳට යන හැට එට පස්සේ චන්ද්‍රිකා යවන හැටි ඒවගේම වෙනත්ත් විද්‍යාත්ම උපකරන දියුණු තිියුණු කරන හැටි කියලා මිනිස්සු සාකච්ඡා කරනවා. හැබැයි මේ කාරණා. දහය එමන ම් මේ දස කුසලය කොහේහරි තියනව නම් එයා පින්ගතනි මොන විද්‍යාත්මක දියුණුවකට ගියත් මොන තරං පරතරකට ගියත් ඒ මනුස්්‍යයා කොතනදි හෝ කොයි වෙලාවේ හෝ කඩාවැටෙනවා එකතමා ස්වභාවේ මොකද මේක ලෝක ධර්මතාවයක්. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා කියන්නේ ලෝකේ තියන යත හර්තයේ. අඔබෝධ කරගණ එක දේශනා කරන්නේ. ලොකේ ඇත්තමි එනිසා විද්‍යාත්මක දෙවුණුවක් එක්ක මෙවා සංසන්ධනය කරන්න බෑ. පුද්ගලයාගේ තියන පරිහානිය සිද්දවෙන කොට මයි මුළු මහත් සමාජයක්ම පිරිහෙන්න්නේ. එතකට පුද්ගලයා යි හදන්නඕන පුද්ගලය හදනකොට සමාජයේ හදන්ට අමාරු නෑ එක ඇන්න සමාජය කියයන්ුවම මිනිසුන් එකතුවක්නේ. එතකොට මේක පංගත්නි මනුස්සේක්ගේ ජීවිතයට පරිහානියට හේතුවෙනවා වගේමු තමයි. ඒ වගේ පුද්ගලයන් කීප දෙනෙක් එකතුනාට පස්ස ේ එක මහා සමාජ පරිහානයට හේතුවක්. දැන් මේ කාලය ඇතුළේ ඔය ඇත්තු දන්නා. විවිධ ගැටලු ප්‍රශ්න සමාජයේ විපරීත අපි අහපුනැති සමාජයේ හෙල්ලුම් කන එවගේම අනිත්මිනිසුන්. බීතියට පත්කරවන මොනොහරි ගැටළුවක් තියෙනවනම් ප්‍රශ්නයක් තියෙනවන්න දැ මේ කියන කාරණා දහයඇතුළේ සිද්ධවෙච්ච දේවල්නි බාලයෝ නිසා වෙච්ච දේවල්න්නේ තැ මිනීමැරුම් කොහැරි සිද්වෙනවා ත්‍ර ප්‍රාණකාාය තියෙනවා. එතකොට බහුල වස්සයෙන් මේ කාලය ඇතුළි ආර්ථික ප්‍රශ්නෙහින්ද හොරකන් හැම්මත් හැනම්ම සිද්ධ වෙනවා. මිනිස්සු විවිධ දේවල් කොරකං කරන්න පුරුදු වෙලා. විශේසෙන්ම මද්‍රවවයට බ පුුරුවච්ච උදවිය හොරකමට පුදුම විදදිහයට හුරු වෙලා මේ බාල වැඩ ටික සමාජයේ සිද්ධ කරන කං සිද්ධ වෙන තුරු ඒ සමාජයේ කොච්චර බෞතිකව දියුණුවට පත් කළත් ඒ බෞතිකත්වය අවත්ව ගණ්ඩ බෑ මොකද. බෞතික දේවල් කොච්චර උඩට ගියොත්, කොච්චර උඩට ගියත්, කොච්චර බෞතිකත්යෙන් දියුණුවක් ලැබුවත්. ඒ බෞද්තික දෙවුණුව ලබපු සමාජයේ ජීවත්වන මිනිස්සු ජීවත්වෙන්නේ බයන්නම්. එවගේම තමයි තමන්ගේ දේවල් හොරකංකරගෙන යැයි කියන බීතිය තියෙනවන. එ සමාජයේ කොච්චර බෞතිකෙන් උඩට ගියත් ගොඩ ගන්ඩ පුළුවයින් කක්නය වෙනි. එම නුස්සයෝුන්ගේ ජීවිතය තියෙන අනුත්මනිසුන්ගේ දේවල් පිළිබඳව දැඩි ආසාාවක් නන්න දැඩි ලෝබයන. එවගේම තමයි දැඩි දේශයෙන්නම් පැසව පැසවනන් ඉන්නේ. බෞතික ේවල්වලින් මොකක්ද කරන්න පුළුවන් තකොට බෞතික දේවල් ඔච්චර ඇතිකරත් එක දේශසාගත පිරිසකට පුළුවන් අර බෞතික දේවල් නැති කළද. එවගේම තමයි කාමමිත්‍යආචාරයෙන් බෞුල සමාජයක් නං තියෙන්නේ තකොට ඒ සමාජයතුවලේ නෑනේ සතුට සමගිය කියන එක තකොට මේ කාරණා දහය සම්බන්ධෝ කතාකරද්දී බුදුරජාණන් වහන්සේ මේ කාරණා සඳහන් කරලම බාලයාගේ සිතින් කයින් වචනයෙන් තියනේ දුෂ්චර්තටික බුදු හාමුදුරෝ දේශනා කරලා උණහන්සේ මේලෝක වසයෙන් සහ පරලෝක වසයෙන් බාලයාට අත්තිදිට වෙන විපාක පිළිබඳෝ පෙන්නනවා. දැන් කෙනෙක් ඉන්නවා. පරලෝක වසයෙන් මිදින විපාක පිළිගන්ඩ කැමති නැතියා ඉන්න පුළුවන්නේ එකයන්නේ. පුනර්භවයක් නැවත ඉපදීමක් නැවත මවකුසකටයමක් පැමණත්තං අන්ඩජ ජලාබුජ ඕපපාතික සංසේදජ කියන මේ උපත් එකකටවක් මම මේ මරණින් පස්සේ යන්න නෑමි මරණින් පස්සේ ඔක්කොම මගේ ඉවර ඉහෙම එක පිළිගන්ට මට හේතුනෑ මමුකුත් නෑ කියලා කියන ඉන්නුවනි. එතකොට එහෙම අයට නිරය පිළිබඳව කියන අපය පිළිබඳව කියන බාල පන්ඩිත සූත්‍රරය කතා කරන යමපල්ලො ගැන කියනේවා යම රජ්ජුරුවෝ ගැන කියනේවා ඒවා එකට්ටට විසේවෙන්නේ නෑ කොහොමුව හැබැයි ඒ කාරණාවන් විසේ වනේ නැතිවනාට ඒ කාරණාවන් කොහොමුවත් එයට තේරුම්ගන්ට අදහගන්ට වටහාගන්ට සවද්ධාවක් නැතිවනාට හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නවා බාලයාට පරලෝක වසයෙන් කෙසේ වෙතත්. මේලෝක වසයයිෙන් විදින්ට වෙන විපාක තුනක් තියනව කියලා පෙන්නනු. ගැන්නේ සිත කය වචනය අසංවර කරගත්ත ඒව පිළිබඳව වැරදි විදිහට ඒවා හසුරුවන යම් කිසි කෙනෙක් ඉන්නවනන්. පරලෝ සම්බන්ධව ඒයාට විදිින්ට වෙන වේදනාවං දුක්ඛිත සභාවයන් ගැන බුදුුවනින් දැක වෙනම දේශනා කරලා ඒ කාරණා දේශනා කරන්නට කලින් පෙන්නෙනවා මේලෝක වසයෙන් ජීවත්වනකොට තවත් දේවල් ටිකක් මිදිින්ට වෙන. එතකොට පරලෝ ගැන මැරුණට පස්සේ අයිපදිනවා කිය පිළිගන්නේ නැති කෙනෙකුට උනත් මැරණකං ජීවිතයක් මේ ජීවිතයේ ගතකරන්ට වෙනවානි. මේ ආයුෂටික ගෙවනකං ඕන කෙකට ජීවත්ව වෙනවානි. එතකොට ඒ අයටත් මෙන්න මේ කාරණා තුන වලංගුයි. මොද පරලෝ පිළිගත්තේ නැති වුණාට මේලෝකෙ ජීවත් වෙනොට මෙන්න මේ කාරණාතුනට බාලයාට ලක්වෙන්ට සිද්ධ වෙන මමයි. ඒක වලට් කණ්ඩපෑ. පලවෙෙන එක තමයි බාලයා විදි මේලෝක වසයෙන් විදින පළවෙනි දුක තමන්ගේ බාල වැඩනිසා. තමන්ගේ අයාපත් වැඩ නිසා තමන්ගේ පෞකාර වැඩටික නිසා. තමගින්ගේ නොමනා පැවැත්ම නිසා. ඔය මොන විදිහයේ කතන්දර කිව්වත් මොන විදිහේ බලයක් පෙන්නුවත් මොනවිදිහේ එඩිතරකම්පෑවත් බාලයාට මේ ලෝකයේ මේ ලෝක වසේෙන් විඳින්න වෙනවා එයා යම් කිසි සමාජයේකට, සභහාවකට වීදිියකට අතරමං හන්දිියකට. යම් කිෙ පිරිසක් අතරට ගියාට පස්සේ. ඒ පිරිසතට ගිහාාම මිනිස්සු සාකච්ඡා කරනවා මිනිස්සු කතාභහ කරනවා මේ අයහපත් දේවල් සම්බන්ධව තියන ගැටලු සම්බන්ධෝ. කියයන්නේ ප්‍රාණගාතයේ සිද්ධ කිරීමේ විපාක ගැන එවගේම මේ සිද්ධ වෙනගොරකං පිළිබඳව ය මිනිස්සු කතා කරනවාන අපේ ගෙදරත් ඒ වගේ. ේවල් ටික ුසංගයා ඔයාලගෙත්ත ගෙතර තිබ්බය වැරංගියාද. බද්දුමයිකී කිය සාප කරනවා. ඒ අපි කොච්චර කිව්වත් මිනිස්සු එහෙමයි. සාප කරනවා. මේ දකින ප්‍රාණගාත මේවා දකින අවස්ථාවන් වල මේවා ඇහෙන වෙලාවං වල ඒ මිනිස්සු සාපකරකර දෙස් දෙවුල් තියනවා මේ වෙලාවෙ සිද්ධ වෙන දේවල් මේ දිනවල අර පුංචි දැරවියක් අම්මකෙනෙක්. මරණයට පත් වනා ගාතනයට පත් වුණ. ඒවගේ සිද්ධි කීපයක් සිද්ධ වුණ විවි්ධ දේවල් ප්‍රාණගාතයේ සිද්ධ වෙනවා. හොරකන් බහුල වසයෙන් සිද්ධ වෙනවා කතා කරනයව මාධ්‍යවල. එවගේ තමයි. අනි පැත්තෙන් කාමමිත්‍ය ආචාරය වගේ දේවල් සිද්ධ කරලා ඒ මිනිස්සුන්ගේ දිිනිසු දෙන නිතුුණනාට පස්සේ මගල් ගෙදරකට මළගෙදරකට එකතුනාට පස්සේ. මිනිස්සු මිනිස්සුන්ට. දෙනවා හොඳ රිත සහතික. ඔයාගේ ගැන කතා කරල වැඩන්නෑ මෙහෙමයි. ඔයි මිනිස්සුන්ට මෙහෙම කර්ඩෝනෙකී කිය මිනිස්සු සාපකරනවා බනිනවා පිළිකුලෙන් කතා කරනවා. අපි ඔච්චර කිව්වත් මිනිස්සු තවමත් කුසලේ පැත්තේ මනසතියන මිනිස්සු එකතුනාට පස්සේ අරව පිළිකුලෙන් කතා කරන්න. එවගේ මතමයි කිසිම වෙලාවක ප්‍රාණඝාතයක් සාධාරණී කරණය කරන්නට යන්නෙත් නෑ බාලයක් වනක්. මකද සමාජයේ බෞතරේ මතය තමයි ප්‍රාණගාතය නොකළ යුතුයි කියනෙ. හොරකම පිළිබඳවත් සාධාරණී කරණය කරන්ට යන්නන්නේ නෑ. එමනිසුන්ගෙත් පිළිගනීම තමයි හොරකමින් තොරවෙන්න ඕන කියනක සමාජයේ. ති මෙතන්ට යනවා මේ හැම්ම පාපයක්ම සිද්ධ කරන හෙමනැත්තම් මේ වගෙන්ක් හරි කරන බාලයක් යැනෝ. එයත් ගිහිල මේ හගෙනඉන්න. එයත් මුොකූත් දන්නෑගේ ඔලුව හොල්ල හොල්ල ඉන්නවා. එයාම කරන්ට පුළුවන් අකුසල් මේ පාපයන් ඔක්කූම සිද්ධ කරන ගමන් එතන්ට ගිහිල්ල මේක අහගෙනඉන්නවා. ආගෙන ඉන්නකොට මෙයාට පිංහතනි මේක දැනෙන්ට පටන් ගන්නවා. මේ මටමද දන්නනෑ මේ මිනිස්සු මේ කියන්නේ. ඇ ප්‍රාණගාතය කරපුගෙනෙක් එයාට මේවා පිළිබඳවෝ දෙෙස් දෙවුල් තියෙනකොට මිනිස්සු මේ සම්බන්ධව බොහොම ජූප්සා සහගත විදිහට පිළිකුල් කරකර කතා කරනකොට ඒනිකම් පිහියෙන් ඇන්න වගේ දැනවානි මේ මිනිස්සු මං ගැනත් දැනගත් ොත් එහෙම මටත්නටික තමයි කියන්නේ. කියන එක එයාට තේරෙනවා. ඒක මහත් දුකක්. ඒ වෙලාවේ. ඇතිව දක පිට පේෙන්නේ නැතිවුණට මානසිකවේ මනුස්්‍යයා පුදදුම විදිහට පීඩා විදිනවා දැංගෝක හොඳට තේරවා පිගතුන ධර්ම දේශනාවලට ගිහා. ධර්ම දේශනාවල සමහර කාරණා සාකච්ඡා කරනකොට සමහර මිනිස්සු හැමොමනෙ වෙයි සමහර කෙනෙක් ඉන්නවා දේශනාව හන්න නෑ නැගිටලා යනෝ. ඇයි සමහර මාතෘකා අපි පෙර සූදානන් ඇනවෙ මේ මිනිස්සු ඉන්න තැන මේකම කියන්න ඕන අද මේයාමතන ඉන්න එනිසා යටට ඒකම කියන්ට ඕනනි කියල පෙට සූදාානමකින් යනවා නෙවෙයි ැයි හර මාත්‍රකාක කතා කරද්දිී එඒවා හගෙනන්න බෑ සමහර කෙනකුට. එමකද යාට දැනනවා යාට හැගෙනවා එයාට රිදනවා යාට මේ කියන කාරණාවන් තමන්ටම කියනවාගේ දැනනෝ. තකට යා නැගිටලා යන්ට යනවා. හෙමනත්තං සමහර වෙලාට ඒවගේ තැන්වලට යා එන්නේෙ නෑ. එයාට එකට සම්බන්ධ වඩ බෑ. දැන් අපි දන්නවා. බුදුරජාණන් වහන්සේගේ වැඩහිටපු හාරස්ථානයට වෙහෙරට යාපැත්තේ හිටියනි ුද චුන්ද සූකරික කවදාවත් පන්සල්ලාපු කෙනෙක් නෙවෙයි. ඇැබැ චුන්දසූකරිකට මට හිතනවා හිතෙන්ට ඇති කියලා. පන්සල් ගියා නං මේ මනුස්්‍යයාට. බදුරජාණන් වහන්සේගේ මේ දේශනා වහගනින්ට බැරිවෙයි. මොකද උන්හන්සේ පනිවායෙන් දුරුවෙන්ට ධර්මය දශනා කරන ප්‍රාණගාතයෙන් වැලකෙන්ට. එතකොට මෙයාගේ රැකියාවතමයි ජොබ් එක තමයි. ඌරමරණ එක තකොට එයා කල්පනා කරයි මේ එක මහා දුකක් මේ කාරණාවක් අහගෙනන්න එක කියලා එක එයාට අහගනින්ට බෑ. එනිසා, ව කරන මනිස්සු ධර්මයහන්නත් ඒකයි ඒකට දේශකර කර ඉන්න දම්ම දෙසී කියන්නේ ඒ එකකයි ධර්මයට දේශකරන්ට හේතුවක් තමයි. එයාට හරියට රිදෙනවා මේවා. යාලට හරියට වදිනව මේවා යාලට මේවා ඇහෙනකොට හරියට භූමිතෙල්ල අක්කරනවා වගේ ගැරැඩින්ඩ පුද්දුම විදිහයට ඇඟට හිතට හරි අපහසුීමේක. එනිසා? ඒවා ගැන කතා කරන ඒවා ගෙන සාකච්ඡා කරන හාමුදුරුවන් වහන්සේලාට බැන බැන චෝදනා කර කරන්නවා. එමකද ඒ ධර්ම සභභවෙ කියනේ ව රුස්සන් එනෑ පෞව්කරන කෙනන්. දැන් යම්කිසි භික්‍ෂූන් වහන්සේ කෙනෙක් මද්‍රව්්‍ය භාවිතයේ ආදීනව ගැන කතා කරනකොට ඒවා සමාජ මාධ්‍ය තුළ පළවෙනකොට මේ බද්වොට එක ගිහිල්ලයි හාමුදුරුවන්ට බනිනවා. එවගේම ප්‍රාණගාතය ගැන කතා කරනකට ඒගේම ොරම ගැන පසිල් ගැන කතා කරන කොට ගිල්ල කියනව පන්සිිල් බදුහාමුතුර දේශ කරපු අනෙවයි කියලා. ඇයිඒ. හරියට රිදෙන්නේ මේක පංහතුනි එයාගේ ජීවිතයේ තියෙන අඩුපහඩුවක් නිසා. එනිසා ඒ අඩු පහඩුව බාලයා හදාගන්නි නෑ අඩු පහඩුව පෙන්නෙන කෙනාගේ වැරදි හොය හොය එයාට දේශ කරකර හැසිරෙනවා. එක තමයි ලාමක ගතිය. එක තමයි පහත්ම ගතිය. එක දෙදයා පිඩාව කියන්නෙ නිසා. එනිසා මේ බාලයා ධර්ම සභාවක් එන්න පුළුවන් එවගේම තමයි යම්කිසි පිරිසක් අතර ඕන තැනක ගියයාාට පස්සේ එතන මේ පාපයන්ගේ ආදීනව කතා කරනවානං ඒක එයාට කියන එකක් විදිහයට දැනිලා රිදිලා එක්කෝ ඒව කතා කරන තැනින් නැගිටලා යනවා එමනත්තන් කතතාාව වෙන පැත්තකට හරවනවා. ඒ සාකච්ඡාව එක්කෝ මගහැරලයනවා එමොකද ඒ මහා වේදනාව බුදු හාමුදුරුවෝ පෙන්නවා පාපේට හසුවච්ච කෙනා මෙ බාල වැඩ කරන කෙනා බාල ලක්ෂණ තියෙන කෙනා විඳින පලවෙනිි දුක තමයි ඒවගේ සභාහවක්ං පිරිසක් අතර මැඳට ගිහිල්ලා නිර්භායව රිජුව ඉන්න බෑ. මොකද මේකේ පිහතුනි මේ දස අකුසලේ හැසිරෙනවා කියන එකේ එත් පැත්තක් මයි යා සිල්වත් නෑගන එක දුස්සීලයිකයන එක දුස්සීල යාට පින්හතුන ඔල්ලුව කෙලින්තියාගෙන මිනිස්සු අතරට යන්න බෑ. එයා වකගැහිච්ච වකුටු වෙච්ච ඔල්ුව නමාගත්ත එවගේ මෙයාට තේජසක් නෑ ඒ තැංගලට යන්ට ඒ තේජසක් නැති නිසා එය හැගි හැංගි තමයි සමාජයේ ගැවසෙන් එතකොට ඒ දුකම ඇතින පින්වත් නියාට මන්ගි තියන ගැටලුව ප්‍රශ්නය සම්බන්ධව යාගේ තියෙන බාල ලක්ෂණැටික නිසා යාට විිඳින්ට. එතකොට එයා ජීවිත කාලයෙන්ම මෙින මේකෙන් පීඩාාවින්දිිනවා. යාට ඉසිම වෙලාවකද සමාජයට නිර්බායව මුහුණ දෙන්න බෑ. ඒනි මහා ලොකු වැඩ කරලා. මහා දේවල් කියලා හිතාගන කල්ලි හදාගෙන පාතාල කල්ලි කියලා අරවා කියලා මෙව්වා කියලා. අන්වර්ත නම්දාගෙන මොන දේවල් කරත් අන්තිමට හැගිලායින්ට බලන්නේ මොකද සමාජයේ පිළිගැනීම එකනට නෑ මිනිස්සු පිළිගවල් කරන නිසා. එනිසා බාලයාට විදිින්ට වෙන පළවෙනි දුක තමයි මේ දුක. තකොට මේක පණ්ඩිතයට නැති දුකා. හැබ යම් කිසිගෙනෙක් මේ ලක්ෂණවලින් මිදෙනවන කැන්නේ යම් කිසිගෙනෙකොට යම් ජීවිතය යම් කාලයක් ඇතුළේ ර්ද පුළුවන්. යෝජ පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ න්ප මජ්්‍යති, සෝයිඉමං ලෝකං පභාසේදී අබ්හාමුත්තෝව චන්දිිමා කියරණ කියන්නේ යම් කිසි කෙනනෙක් ජීවිතේ පමාවෙන්න පුළුවන්. ඒ පමාවනාට පච්චාසෝ නප්ප මජ්්‍යති. යා පස්සේ ධර්මයට එනවා අර්මි හැසිරෙනවා. සොයිමං ලෝකන් පභාසේතියාමේ ලෝකෙ බබලුන්ව කියනවා. අබ්ාමුත්තෝව චන්දිිමා වලාකුළින් මිදිච්චාහන්ද වගේ එතකොට. ඉන්නේ ලක්ෂණය මනුස්සෙකුට හදාගන්න පුළුවන් ජීවිතේ. තර පලවෙෙන එක තමයි සභාවක් පිරිසක් සමාජයක් ඉස්තරහට සීලේ නැතිකෙනට එහෙමනත්තන් මේ බාලයාට ඉන්න බෑ කියන කාරණය. කිටි පස්සේ පිඟත්නී දෙවන යාට ඇහෙන්න්ට පටන්ගන්නවා, යාට පේනවා යාට සැලවෙනවා යා වගේ වැරදිකරපු අනිත් වැරදිකාරයන්ට දෙන දනුවවා. ඇැන් අපි කියමු යම් කිසි කෙනෙක් පාණාතය සිද්ධ ප්‍රාණගාතය සිද්ධකරාට පන්සේ ප්‍රාණගාතය සිද්ධ කිරීම නිසා නීතියෙන් ප්‍රාණගාතය කරපු කෙනෙක් අත්තනංගෝට ගන්නවා කියනෙක් ප්‍රවෘතිවලින් හරි පත්තරයකින් හරි මුකින් හරි දනගන්න. දැනගන්නකොට අවුරුදු දහයකට කලින් ප්‍රාණගාතයක් කරලා විස්සකට පිහකට හතලියකටලින් කර හිටාත්. හැඟගි හැඟිඉන්න කෙනාට ඒ හෑම ප්‍රවෘතියක්ම ඇහෙන වෙලාවංවල තමන්ගිහිත ගැස්සෙනවා. මැරිමැරි ඉප දෙෙන්නේ බය වෙනවා. තිගැස්සෙනවා ගැහෙනෝ. එමොකද තමන් ඒ වගේ වැරද්දක් කරලා ඉන්නේ හොරකං කරපු කෙනත් එහෙමයි. තකට යාලට බීතියක් තියෙනවා බයක්තියෙනවා හරකවුරුදු විසි පහකට කලින් කරුප එකත් අදහු වෙලා නං මම එක කරලා දැන් අවුරුදු දහටයි. මමත් අහු ීත දන්නේ නෑ. එයන බීතිය ලෝකයට කිවව නැතිවුනාට මිනිස්සුත් එක්ක කියලා සන්තාප වනේ නැතිවනාට එමනුස්සයාට මේක මහා වදයක්. මේක මහා දුකක් මානසිකව. මේකින් විදවනව එ මනුස්සය. පරලොව ගිහිල්ලා දුගතියට වැටිලා කායික වදහිංසාවලට නිරයන්වල වැටිලා විදවනවා වගේම තමයි. ඒ විදවිල්ල වගේ විඳවිල්ලක් මානසිකෝ විදෝනෝ එකෙන් දැවෙනවා දැවෙනවා මුතු ඒක කොච්චරද කියනවහං පට මතක්කෙනවා මේ රටේ පාලනය ඇරගෙන ගියපු එක ජනාධිපතිතුමෙක්ඒ ජනාධිපතිතුමා යෝජනාවක් ගනවා මේ රටේ එල්ලුම් ගහක් ්‍රියාත්ම කරන්නඩ ඕන කියලා එතුමා ඒකට පිට බයක් එහෙමගේ න් දෝන කියලා කබේ මිලනියම කරලා උස පලල මොනවාද කියලා හෝයලා හිට පස්සේ අනිපපැත්තෙන් මේ අලුගෝස්ුවොත් කැඳවලා එවිදිහේ වැඩපිළිවෙල කරංගයා නැවත එල්ලුම් ගහ ක්‍රියාත්මක කරට ඕනෙමයි මේ රටේ කියලා පිටින් මහිතන ආනායනය කරාවගේ මතකයි එල්ලුම්ගහට ඕන ලනුව කබය. හතට මේක මගිතන්නේ සතියක් මාසයක් විතරසා රටේ සාකච්ඡාවට ලක්කච්ච ප්‍රධාන මාතුෘකාවක් වුණාම එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව තියන මේ කාරණය එකයන්නේ මේ ක්‍රියාත්මක කරන ආසන් එටම ගැන හෙටමිනිහ කොන්න එල්ලලා මරණාවගේ තැනකට මේක ආවා. පැත්තන්න මතක ඇති ඒ කෞද්ද කියලා. ඉදුරේ ජනාධිපතිතුමා මේ කරාට පස්සේ මේ යෝජනාව කරලා මේ කබය නැවත ආනයිනය කරන්න. කටයුතු කරලා අලුගෝසෝ කැඳවන්ටඕන කියලා මේ සාකච්ඡාව මේවා කතාකරාට පස්සේ මේ කාරණය පස්සේ පිඟතුන මාධ්‍ය සාකච්ඡා කීපයක් තිබ්බා මේ බන්ධනාගාර නයාමකවරුන් නිලධාරීංය විල්ලා මේ සමාජි ගැටලු සම්බන්ධෝ කතා කරන වෙලාවකදි බන්ධනාගාර ගැන කතා කරන වෙලාවකදී එක බන්ධනාගාර නිලධාරී සඳහන් කරනවා මේ ජනාධිපතිනවා මේ යෝජනාව කරාට පස්සේ. මෙ දඩුවන් සම්බන්ධව. දඩුවන් දීම සම්බන්ධව.ඒ යෝජනාව සිද්ධ කරාදි සමහර රැදවියන්ට පදනාගාර ඇතුළේ ඉන්න රැදවියන්ට කැන මරණ දඩුවමට ලක්ගලා ඉන්න අයට සමහරුන්ට මළමූත්‍ර පිටවෙලා. ද සමහරුග සිහි විකල් වෙලා උම්මාදයට පවා පත්වෙන්ට. කට්ටිය කටයුතුනා කියලා සඳහන් කරනවා බීතියට පත් වනා මල පහ වෙලා තියෙනවා කියනවායි හෝදන්ටුනා කියලා කියනයි සිරමැදිරි. එතකොට එහෙම තත්ත්වකට පත්වෙන්ට හේතුව කරන වෙලාවේ යම්කිසි පාපයක් සිද්ධ කරනකොට එතන යම්කිසි හේතුවක් ඇතිවෙලා පාපේ සිද්ධකරාට බාල වැඩක් කරාට මේ වගේ අවස්ථාවක් කෙනකොට ඒක විදවගන්ට අමාරුයි. ඔ බදු දුදුවමේ දශනාව ඇතුළලේ ෙන්නවා විධ දඩුවම්ක්‍රම කණනාවක් මේ බාල පිද සෝත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ තිබ්බ දඩුවං්‍රම කන්දක කපනව අදක කපනවා ඒවගේම හදගෙඩියක පැහැය එනකං ඔොළුව විම තුල්ලනවා වැල්ලි අඇතුල්ලනවා පෙත්තෙන් පැත්තට සරීරයේ කපලදානවා විවිධ දඩුවංකම උල තියෙනවා හිසකසාදානවා මේවා. මේවා ගැන ආරංචි වෙනකොට අනිත්තායට මේවා ගැන බීතියක් ඇතිවෙනවා කියලා කියන්නේ. එතකොට මේ රටෙත් මිඟතුනි යම් කිසි නීතියක් ක්‍රියාත්මක වෙනවා නන්ගේ නීතිය ප්‍රියාත්මක වෙනවාට නීතිය තමන්ට ප්‍රියාත්මක වෙනවට ඔයි කවුරුවත් එහම සතුටෙන් ඒවට ඉදිරිපත් වෙනවා නෙවෙේ කැමැත්තකින් යොමු වෙනවා අනෙවේ. එතකොට එතන බීතියක් තියෙනවා අභයක් තියනවා පසුතැවීමත් තියනවා. එතකොට ඒක එයා විදින දෙවනි දුක විදිහට හඳුන්නනවා. තුන්ගනි කාරණය තමයි මෙ පාපයන් සිද්ධකරපු ලාමක වැඩකරපු දස අකුසලේ නිරතවෙච්ච සීලයෙන් පැරදිච්ච කෙනා සීලේ තමන්ගේ ජීවිතය ඇතුළේ ක්‍රියාත්මක කරගත්තේ නැතිගෙනා එයා හුද කලාව ඉන්න වෙලාවක නිදහන්සේ ඉඳගෙන වාඩියවෙලා ඉන්න වෙලාවක නිසල්මනයේ ඉන්න වෙලාවක මනිුෂ්‍යොන්ට තමන්ගේ අතීතය මැතක්කෙනවා කොඩාක්දිනෙක් තමන්ගේ ජීතය ගැන කල්පනා කරන අවස්ථාවත් තමයි හුද කලාව ඉන්න වෙළහව. තමන් ගැන හිතනවා තමන් අතීතය කරපුවා තමන්ට සිද්ධවෙච්ච දේවල් තමන් කරගත්ත දේවල් ති මේවා එැන කතා කරනවා. තමන් හිතනවා. තමන්ගේ හිතින් තමන් කතා කරගන්නවා තමන්ට එතකොට බරදේවල්ට එක නිස්සරහටයන්නේ බරවෙලා තියෙන්නේ තමන් සිද්ධ කරගත්ත මේ අකුසල් කියන දේවල්නම් තමන්ගේ හිතේ බරවෙලා තියෙන්නේ එකනාට ඒ තමන් කරගත්ත දේවල් කොච්චර සාධාරණය කරණය කරර හිටියත් සමහර තැන්වලදි ලාබ එවගේම යම්කිසි කේර්තියක් ප්‍රසංසාාවක් නිසා පිළිගැනීමක් හින්දා. ඒ තමන් කරගත්ත අයාපත් ඇඩෙ ටික පොච්චර තමන් ඒවා සාධාරණයි කියල හිතුවත් යම් වෙලාවත් කෙනවා මංකරේීම ආසාධාරණ වැඩ. තමන්ටම තමන් ගැන පිළිකුල් කරන වෙලාවක්කෙනවා. තමන්ටම තමන්ගැන හිතලා තමන් කරපු වැඩගැන හිතලා ආපහු දුක්ක හිතන තමන්ගැනම දුක්ක පිළිකුලක් ඇති වෙන. ඒ තමන්ගේ අතීතේ ගැන හිතපුහාම මහා වේදනාවක් දැනෙන වෙලාවක් කෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙනවා ඒ පුද්ගලයා විදින මහා දුකක් කියලා. ඒක පින්ගතන මිනිස්සුන්ට හුදකලාව ඉන්නකොට වගේම තමයි මරණයේදිත් අපි හුද කලාවෙනවා මරණාසන්න වෙලාවෙදිත් ඒ දුකවිදින්ට වෙනවා. එතකොට තමයි මිනිස්සු හූල්ලන්නේ නිස්සු දුර බලාගෙන ඈත බලාගෙන තමන්ගේ ජීවිතය ගැන හිතල නිදාගට ගියාට පස්සෙ නිින් දෙයන්නෙ නැතු ඇඳට වෙලා උඩ බලාගෙන ෆෑන් එක කැරගෙන දිහා බලාගෙන මහා හයිියෙන් හුස්මක් කරගෙනෙ සුසුම් හෙලන්නේ හූල්ලන්නේ තමන්ට තමන් කරපුවා පිළිබඳෝ සතුටක් නැති හිල්ලා එක ඇන්න තමන් කරපු දේවල් පිළිබඳෝ තමන්ට තියන වැලපීම තමන්ට දුගත්යෙනවා. ඒත් දුක තමන්ගුවම පෙලනෝ ඒක සමහරවෙලාවට කාටුවත් කිය අන්ඩ බැරික් ඒක තව කෙනෙකොට කියලා මේ තමන්ට ඒකෙ දුක බෙදාගණ්ඩ බැරි සිදුවීම් තියෙනවා එතකොට ඒවාගේ සිදුවීම් නිසා පිංගතුන්නේ මිනිස්සු මැරිමැරි හිතින් ඉපදෙනෝ එතකොට මේ සභාවකටවත් යන්ඩ බැරි ඉස්සරහට යන්ඩ බැරි දුක යයාගේ ජීවිතේ තියෙනවා. ඒගේම තමයි යම් කිසි දඩුුවංක්‍රමයක් පිළිබඳව තමන් කරපු වැරද්ධ වගේ තවරදදරපු තව කෙනකුටේ දඩුවමක් හහිමිවෙච්ච වෙලාවේ මනුස්්‍යයා රගෙට යන හැටි අදකාලෙනං දැන් අපි දකිනවා විදෙශරටවල්ලොල අපේරට මනිස් සුගිහිල්ල ඒරටවල්ලොල මද්‍රවයේ විකුණලා මද්‍රවී අලවි කරලා ගහතන කරලා ඒරටවල්ොල එල්ලලා මරනවා. එතකොට එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒ රටවල්ලෝල ඒ රද් කර න්න නිත්කට්ටිය බයවෙනවා. එතකොටේ බයම දුකක්ඒවගේම මෙ දුක් දෙකම වගේම තමා හුද කලාවෙච්ච වෙලාවේ. ඇතිවෙන වේදනාව දුක දෝමනස්සය ඒ පීඩනය ඒව පිහතන මේ ලෝක වසයෙන් විදින්ට වෙනේවා. එතකොට මෙන්න මේ දුක්තුන විදවිධ ඉන්නවා කියලා කියන්නේ ඒ මනුස්සයා. අටම නරකට නිරට වැටෙන වගේ තමයි මනසිං වැටිලයින්න නිරේක. මානසික නිරේක හිරවෙලායි. මාන්සික දුකක ඉන්නේ. මනසිං මහා වේදනාවකයා පැසවන්නේ. එතකොට ඒ වේදනාවක පැසවන කෙනා මරණින් පස්සේ දුගතියට වැටීම සම්බන්ධව අපිට විවාදයක් නෑයි පරලොව පිත් නැතත්. පරෝ පිළිගන්නවාද නැද්ද කියන එක නෙවෙයි ගැටලුව ඒක තම තමන්ගේ දෙයක් බුදුහාම්තුරන්ගේ කාලෙත් එහෙම මරණයෙන් පස්සෙ පරලොවක් නෑ කියලා කල්පනා කරපු හිතපු අය ඔක්කුම අය ඒකාලෙත් හිටියඔේ අද ඉන්න මි්‍යජෂ්ටියකයෝ ටිකම පින්කරන්ටෝනිි නෑ උසල් කරන්ට ඕනි නෑ පූජාවන් පවත්වන්ට ඕනෑ බුදු හාමුදුරුවන්ට වදින්ටෝනනෑ ගරුරන් ඕනි නෑ සංගයාට දන්දෙන් ටෝනි නෑ ධර්මය අවස්්‍යයක් වෙන්නේ නැෑ කිය නොයි මතවාදී ඉන්න අය අද විතරක් නවේ ඉති බුදුහාමුදුරන්ගේ කාලෙත්ත ලෝකෙ හිටපු අය. අපි දන්නවා බුදුහාමුදුරුවොත් එක්ක විද වෙලාවන්වලදි රේවෙච්ච බදුරජාණන් වහන්සේට ඔය සට් ශාස්තරවරු වගේ පිරිස්. එහෙමයි ඕන තරං හිටිය දැමයි පායාසි රාජඥ්්‍ය කියන රජෙක්කුත් දල තියෙනවා. පායාසි රජතුමා පායාසි රජතුමා එම පරලොව පිළිගත්ත ලොව පිළිගත්ත කුසලයා කුසලේ පිළිගත්ත කෙනෙක්නෙ ප්‍රති්‍යන්ත රජෙක්. රජවුරුපා ඉඳල තියෙනවා. හැබැයි ඒ හැම දෙනාටම මානසිකෝ විදින්ට අත්තිදින්ට ලැබෙන දේ තමයි බුදු හාමුදුරුව දැකළ කතා කරේ ලෝකයට දේශනා කරී මෙන්න මේ වගේ දුක්වලට එයායි භාජිනය වෙනවා. මේ වගේ පීඩාවලට එයට භාජිනය වෙන්ට සිද්ධුවෙනවා. එනිසා. බදුහාමුදුරුව පණ්ඩිතයා වෙනස් කරලා පෙන්නනවා. පණ්ඩිතයාට ඕන සභාවකට බයනතුූ යන්න පුළුවන්. එකැනි සීලේ තියනෙනා. සීලේ තියෙන කෙනාට කිසිම බය ප්‍රශ්නයක් නෑනි සභාවකට ගියාට පස්සේ අරයා කියන එක තමාන්ට වදීද මේ කියන්නේ මං ගැනද එ ඉට පස්සෙ කේලන් කියල කොහහරිකාවත් කොටවලා නැත්තං. ඊට පස්සේ තමං මිත්‍ය දුෘෂ්ටි නත්තං තමංලඟ වැදිහසිරීම නත්තන් එතන ගට දෙයක්න යාට ගිහිල්ලඒ සමාජයේ නිර්බයෝ ඉන්න පුළුවන්. කොන්දකලින් දයාගෙන ඉන්න පුළුවන්. එතියජසයාට තියෙන වසීලය හින්ද. ඇවැයි දුස්සීල කෙනා ගිහිල්ල වකොටුයා මුල්ලකට වෙලා පැත්තකට වෙලා ඒ දුස්සීල අයාතරයා පිදුම් ලැබුවට පොදු සමාජයේ පිදුම් ලබන්නේ නැති නිසා පැත්තකට වෙලා යා ඉන්ටවෙන මොකද මානසික විදඳවීීමම්. ඒයාට විදිින්ට සිද්ධවෙෙන නිසා. හෙවගේ මතමයි පණ්ඩිත කෙනාටමි රජුන්ගේ දඩුවම් සම්බන්ධෝ ගැටළුවක් නෑ. යාගේ වැරදින පෙරවැරදින යා ඉදදිරියදී තමන්ගේ ජීවිතයේ බාල වැඩකරන්ට බලාපොරොත්තුවක් නෑ? එතකොට සීලයෙන් සම්පූර්ණවෙච්ච කෙනාට යාට ගිසි ප්‍රශ්නයක් නෑ මොන දඩුවන් ක්‍රම ඇරගෙනාවත් එල්ලුම් ගහඇැරගෙනවත් වෙනත් ක්‍රම උලතියෙන දඩුවම ඇරගෙනවත් ඒ මොනොම ඇරගෙනාවත් ප්‍රශ්නයක් න හඬනගන්නේ. එතකොට මේවට එරෙහිවෙන්නේ මොකක් හරි දඩුවංක්‍රමයක් තියෙනකොට ඒවා ක්‍රියාත්මක වෙනකොට ඒ හඬනගන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඒවට කවුරු හරි සම්බන්ධතාවයක් තියෙන අය තමන්ගින් පවු්ලි කවුරුහරි. ප්‍රාණගාතයට සම්බන්ධ එහමනත්තන් මොනෝහරි මද්‍රවවයක් විකුණන හරි භාවිතා කරන හරි මොකක්කරි සම්බන්ධතාවයක් තියෙනය තමයි මේ යම්කිසි නීතියක් සම්පාධනය කරනකොට මේවටේ එරෙහි වෙන්නේ. එතකොට ඒක පමතුන පණ්ඩිතයට නෑ පණ්ඩිතයටඒ ප්‍රශ්නයක් වෙන්නන්නේ නෑ යාට නිර්ායව මූුණ දෙන්න පුළුවන් සමමාජයට. ගමතම ප්ියාට තන්ගෙන හිතල දුක්කෙන්ට දෙයක් නෑ සතුටු වෙන ේවල් තියෙ ප්‍රාණගාතයෙන් තොරුණනා කියන්නේ මෛත්‍රී සහගත මනසකින් යුක්තෝ ඉඳල තියෙනවා. හොරකමින් තොරවුණා කියන්නේෙ අ මුදිතාවයා දියුණු කල්ල තියෙනවා එකැන අනුන්ට තියන දේවල් පිළබඳ හුලන්ඩ පුළුවන් මනසක්ති බිල තියෙනවා. එතකොට මෙන්න මේවා තියන කෙනාට පුළුවන්කමත් තියෙනවා සතුරින් ජීවත්යෙන්ට. එනිසා යම්කිසි කෙනෙක් පරලුව පිළිගත්තත් නැතත්. පරලොව පිළිබඳව මොන ආකල්පය දැරුවත්න් පරලොව සම්බන්ධව මොන කතන්දර කිව්වත් හැබැයි. මේ ජීවිතය ජීවත්වන කාලේ ඇතුළේ බාලව වැඩකරනවානං එකයන්නේ දුසිිල්වත්වෝ වැඩකරනවා නං. සිත්තකාය වචනය කියන තුන්දොර භාවිතා කරන්නේ අයහපතේ නං යාට මේ බාලප්ඩිත සූත්‍රරයේ බුදු හාමුදුරු කදා කරපු මේ ලෝකව වසයෙන් දිිට්ට දම්මවේදනය වසෙන් විින. මේ දුක්තුන විදිට වෙනවා. තින් ඒ නිසා. අපි මෙ ධර්මය අහන ඔයත්තුො මේ කාරණාවන් තේරුම්ගන්ට අවශ්‍ය වෙන්නේ පිඟතුනි කෙනෙක් තවයාත්තන්ගේ මනස වෙනස් කරන්න පුළුවන් ඕවා කරා කියලා විපාකලබෙන දේවල්න්න වේ පරලවක් මනුස්සයකුට නෑ. ප්‍රදේ මතවාදය දැඩිව තියෙන ඉන්වන. එතකොට ඒ මනස වෙනස් කරන වෙලාවකදී ඇ උත්තර දෙන්න පුළුවන් පරලෝ ගැන ඉද්‍ර පත්තියක්ක්ෂයෙන් පේන්න තිබව ඇත්ත ගැන පරල ගැන අපට යම්කිසි පිද්‍යාත්මකෝ පෙන්න්නන්ට විදිහක්වත් මොන ක්‍රමයක්වත් නෑනන් අපි බදුහාමුදුරුවෝ කියපු නිසා දේශනාකරපු නිසා සස් ්‍රදධාවෙන් පිගන්න දෙයක්න්නේ. හැබැයි ඒ කෙනාට පැහැදිලි කල්ලා දෙන්න පුළුවන්. ඔයත්තන්ගේ ජීවිතෙත් මේ වැරදි තියෙනවල පැහැදිලි කරගන්න පුළුවන් පරලෝව ගැන කැසේ වෙතත්. මේලෝක වසෙන්නං මෙන්න මේවටික විදවිධ තමයි ජීවත්තෙන්ට වෙන්නේ කියන එක පැහැදිලි කරගණන්නඩ පුළුවන් තිංඒ නිසා ඒ දස කුසලයෙන් ඇත්තලා තස කුසලේ තුළ පිහිටලා නැවත තමන්ගේ අතීතයේ පිළිබඳව හිතල කඳළු වගුරන්නේ නැති ජීවිතයක් අත කරන්න තමන්ගේ ඉතිහාසේ ගැන හිතලා නැවත අඩන්ට දොඩ තමන්ටම තමන් පිළිබඳව පිළිකුල් වෙන්නේ නැති මන්ටම මන් ඉන්න සහරු සාපකරගන්නවා පරාදිිමගේ ජීවිතය කියලා. ඒ තත්ත්යන්ගෙන් බැහැරව ජීවිතය ගතකරන්ටම මේ දේශනාව උපකාරිවෙෙත්වා. වගේම තමයි යම්කිසි වැරදි ගමන් මාර්ගයක ජීවිතය අරගනාව නං බුදුහාමුදුරුව පෙන්නවා මං කලිනු සඳහන්කලාා වගේ යම් කෙනෙක්. ජීවිත යම් කාලයක් එයට ජීවිතේ වැරදිව කටයුතු කරන්න පුළුවන්. එයායට වැර දෙන්න පුළුවන් වැරදි පාරකය යන්න පුළුවන් තස කුසල්ම කරගන්න පුළුවන්. යම් කිසි පාපේක නිරත වෙලා ඉන්න පුළුවන් හැබැයි. යම් හොතක ධර්මයක් කනවැකිලා තමන්ටම හිතිලහෝ? යහපත් මාර්ගයට එනවනං ඒ අතීතය අමතක කරලදාල. එතනින් පස්සේ ගමන් කරන්නේ යාපත් මාර්ගයකනං ය මාර්ගය පිලිසකරකරගෙන යන්නට අපේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඇතුළේ යකාසිය තියනවා. තිංඒ නිසා. එවැනි ගමන් මාර්ගයකට යොමුවෙන්නටත් හෙවගේම තමයි. කුසලයන් පූර්ණය කරලා උතුම් ධර්මාවබෝධීයට පත්වෙෙන්න්නට මනස සුවපත් කරගන්නට මෙ දේශනාවෙන් ලැබෙන උපකාරිත්්‍යය හේතු ආසනාවෙත්වා කියළ මෙවෙලාවේ ආසිුරුවාද කරලා. අද දේශනාව ශ්‍රවණය කරපු හැම දෙනාාවම නමින් මිය පරලෝ කියියපු ඥාතීන්ට මේ පින් අනුමෝදං කරමු පින් අනුමෝදං වීමෙන් හැම දෙනාගේම ඥාතීන්ට පරලුවවගමන්න සුඛිත මුදිතව කත කරන්නට ම අනෝදනාව හේතුවක් වෙෙත්වා කෙළප එකහිතිං පාර්ථනා කරලා දෙවියන්ටත්പ අනුමෝදං කරමු ආකා සට්ඨාචබුම්මට්టා දේවානාගා මහිද්දිකාපුഞන්තang අනුදිවා චරංරක්කන්තු සාසනං චරරක්කන්තු දේසනං රරක්කන්තු මං පරති හැම දෙනාටම සම්මා සම්බදු සරනයි